ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කබීර් සහ හලීම් අමාත්‍ය දුරවල යලිති උරුම් දෙයි වැලිකන්දේ රිය අනතුරකින් පස් දින කුමරුට 12කට තුවාල ගෝඨාභයට තවත් සති 6ක් විදේශගතව සිටීමට අධිකරණයෙන් අවසර යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනීය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලාංකිකින්ට ජපානයේ රැකියා හිමිවන කිවිසුමකට අත්සන් තැබේ වියලි කාලගුණයෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑ අමාත්‍ය දුරවලින් පසුගියදා ඉලාස්සු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මහතුරුන් යලි අමාත්‍ය දුරවල දියුරුම් දී තිබෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඔවුන් මීට පෙර දරූ අමාත්‍ය දුරවලම මෙසේ දියුරුම් දුන් බවයි වාර්තා වන්නේ පොළොන්නරුව වැලිකන්ත ප්‍රදේශයේදී සිදු වූ මාර්ග රියානතුරකින් 5 දින කුමිය ගොස් තවත් 12 දිනක තුවාල ලබා තිබෙනවා පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ 89 කිලෝමීටර් කණුවසල කොලකනවාඩිය ප්‍රදේශයේදී අනුතර සිදු ඇත්තේ අද අලුයම 1:45 පමණ බව පොලිසිය පවසනවා මනම් පිටිය සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත් ට්‍රැක්ටරයක් ඊට පසුවසින් පැමිණි වෑන් රථයක් ඒ පසුකර යාමට උත්සාහ දරීමේදී ට්‍රැක්ටරේ ගැටී තිබෙනවා අනුතරින් අත් ට්‍රැක්ටරේ ගමන් කළ කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලිසිය පවසන්නේ තුවාල ලැබූ 12 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා අනුතර සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි මෙතර බණ්ඩාරවිල ප්‍රදේශයේදී ලංකම බස් රථයක් නිවසක් මතට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා බණ්ඩාරවිල උතුරු කැබිල්ලවල ප්‍රදේශයේදී පරීක්ෂණ ධාවනයකට එක් කර තිබූ ලංකම බස් රථයකුයි මෙසේ පෙරළී ඇත්තේ අනුතුරින් නිවසටද දැඩි හානි සිදුව තිබෙනවා පටු මාර්ගයක් වූ මෙහි මීට පෙරද අනුතුරු කිහිපයක්ම සිදු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ වාහන තුනක් මේ අයුරින් පෙරළී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු ඔහු ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහා අධිකරණය අද තීරණය කළා. මේ අතර රාජපක්ෂ මහතාට හෘද සත්කමක් කර ඇති බැවින් තවත් සති 6ක කාලයක් විදේශගතව සිටීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට පසුගියදා අධිකරණයේ අවසර ලබා දුන්නා. ඒ ජූනි මාස 2 වනදා සිට 19 වනදා දක්වායි. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදි කිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට අදාළ නඩුව ත්‍රිපුත්කල විනසුරු මඩල හමුවේ අද යළි විභාගයට ගත්තා. එෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්‍රි මහතා කියා සිටියේ රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රෝහලකදී මෛතිසෙක් වඳා හද සත්කමක් සිදු කර ඇති බවයි. ශල්‍යකර්මෙන් පසු රෝහලෙන් පිටව ගියද සති 6ක කාලයක් පුනරුත්ථාපන ප්‍රතිකාර සඳහා විවේක ගැන්විය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතයිද ඔහු කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 24 වනදා දිවයිනට පැමිණීමට නියමිත බවයි නීතිඥවරයා තවදුරටත් කියා සිටියේ ඒ අනුව එදිනතෙක් විදේශගත වීමට ඔහුට අධිකරණයේ අවසර ලබා දුන්නා යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා වන විනාශයේ වැළැක්වීම එහි අරමුණයි ඒ සමග තවත් යෝජනා කිහිපයකටම කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා වන විනාශය සඳහා යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බව හෙළි වී තිබෙනවා දැනට ලියාපදිංචි වී ඇති එම යන්ත්‍ර සංඛ්‍යාව 82000කට අධිකයි වන විනාශය වැළැක්වීමේ අරමුණෙනුයි යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර ඇත්තේ රජය ආයතන සතු එහෙත් පළදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදාගත නොහැකි මෙන්ම එවැනි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩනම් වන වගා වැඩසටහනට යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා මුළු භූමි ප්‍රමාණයෙන් 29.7% වන වන ආවරණය 2030 වසර වන විට 32%ක් දක්වා ඉහළ නන්වා ගැනීම මෙහි අරමුණයි සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට තම ප්‍රතිලාභ පහසුවෙන් හා කඩනමින් ලබා ගත හැකි වන පරිදි එම අරමුදල් පනත යටතේ නියෝග සෑදීම පිටසවන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා ඒ අනුව සේවකයෙකු බඳවාගත් පසු ඔහුගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා නිශ්චිත කාල සීමාවක් නියම කෙරෙනු ඇත
විසියක ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ලූ සංචාරක කර්මාන්තය නන්වාලීම සඳහා ලබා දුන් සහන පැකේජ් තවදුරටත් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නිරත වන ආයතන හා පුද්ගලයන් සඳහා හඳුන්වා දුන් කාර්යක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් ලබන මාර්තු 31 වනදා දක්වා සහන කාලයක් හිමි වනු ඇති. ඒ සඳහා වන ණය සුරකම් මුදලේ ආවරණයද පුළුල් කෙරෙනවා. මගේ බස් රථ හිමියන් සඳහා මාස දෙකක ණය සහන කාලයක් ලබා දීම හා සංගීත කණ්ඩායම් සඳහාද කාර්යක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමට නියමිතයි. සංචාරක කර්මාන්තයට අදාළ කුඩා පරිමාණයේ අවිධිමත් අංශවල සේවාවන් නියුතුවන්ටද සංචාරක පොඩ්ඩෝ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මොරගහහේන ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ල කෑමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනියවියක්ද සමග අත්අඩංගුවට ගැනීමට පානදුර පොලිසියට හැකි වුණා. පසුගිය 13 වනදා යතුරුපැදියකින් පැමිණි 3 දෙනෙකු මොරගහහේන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී එහි හිමිකරු ගමන්ගත් මෝටර රථය හරස් කර එහි තිබූ මුදල් කොල්ල කෑමට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේදී වෙළඳසැල් හිමිකරු මෝටර රථය මොරගහහේන පොලිසියට ධාවනය කර තිබෙනවා. සැකකරුවන් ගමන්ගත් යතුරුපැදියේ අංක දහඩු මත පරීක්ෂණ ක්‍රියාත්මක කළ පොලිසිය සැකකරුවන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනියවියක් හා උණ්ඩ 4ක්ද සොයාගැනුණා. අදාළ යතුරුපැදියද හොරණ ගෝනපල ප්‍රදේශයේදී පැහැරගත් එකක් බවයි සොයාගෙන තිබෙන්නේ. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකිකයන්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපානයේ රැකියා අවස්ථා හිමිවන බව කිවිසුමට අදත් සම් ලැබුණා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජපානයේ අධිකරණ විදේශ කටයුතු කම්කරු සහ සුබසාධන යන අමාත්‍යවරුන් ඊට අදත් සම් ලැබුවේ ජපානයේදී. ශ්‍රී ලංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා උදා කරන මෙම කිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වනවා. එම කාලය තුළදී රැකියා අසීමිත සංඛ්‍යාවක් ශ්‍රී ලංකිකයන්ට හිමිවන බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ. සාතු සේවිකා ගොඩනැගිලි පිරිසුදු කරන්නන් යන්ත්‍ර කොටස් හා එකලස් කාර්මික යන්ත්‍ර කර්මාන්තය සහ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික හා තුරතුරු කර්මාන්තය ඊට ඇතුළත්. ඉදිකිරීම ශාස්ත්‍රයේ නැව් කර්මාන්තය රතවාන හා නඩත්තු ගුවන් යානා කර්මාන්තය නවාතැන් පහසුකම් කුෂ කර්මාන්තය දීවර හා ජල්ජීවි වගාව ආහාර පාන නිෂ්පාදනය හා ආහාර සේවා සැපවීම යන ශාස්ත්‍රවලද රැකියා ලැබීමට නියමිතයි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී පුහුණු ශ්‍රමිකයන්ට රැකියා ලබා දීම මේ අනුව සිදු කරනු ඇති. ජපානයේ රැකියා අවස්ථා හිමිවීමත් සමග එරට රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස් කිරීමේ අවධානමක් පවතින බැවින් ඊට හසු නොවන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ජපානයේ රැකියා අවස්ථා උදා වීම පිළිබඳව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානකර මහතා ලබන සිකුරාදා ITN 7 වන පැය වැඩසටහනේදී අදහස් දැක්වීමට නියමිතයි. කල්ලිකුත්තු ළමා සනීපාරක්ෂක ඇඟලුම් හෙවත් පැම්පස් තොගයක් ඇසුරුම් කර වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබේදී සොයාගැනුණු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මෙසේ සොයාගත් ළමා සනීපාරක්ෂක ඇඟලුම් තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි බස්නාහිර පළාත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ගබඩාවක මෙම කල්ලිකුත්තු ළමා සනීපාරක්ෂක ඇඟලුම් යලි ඇසුරුම් කර නව දින යොදා වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබෙනවා. අතරංගුඩගත් මෙම භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතුද ඇති බවයි පාරිභෝගික අධිකාරිය බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ AA ජසූර් මහතා සඳහන් කළේ. ඒ වටිනාකම සම්බන්ධව බලනකොට සාමාන්‍ය ලක්ෂ 100ක් විතර වටිනාකම ඇති භාණ්ඩ මෙතන තියෙනවා. මේ වගේ වරදක් සිදු කරෝදින් සමහර කරලට ඔවුන්ගේ බලපත්‍රය කැන්සල් කිරීමේ හැකියාවක් තියෙනවද? නෑ, අපේ පාරිභෝගික අධිකාරියේ පනත යටතේ මේ සම්බන්ධව බලපත්‍ර කැන්සල් වෙනවා නැද්ද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. නමුත් අපි මේ සම්බන්ධව උසාවියට කරුණු ඉදිරිපත් කළා. නඩු ගොනු කිරීමේදී මහේස්ත්‍රාතුමා විසින් තමයි මේ සම්බන්ධව තීරණයක් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මේක සීල් තියනවාද මේ කම්පැනි? අනිවාර්යයෙන් මේක කබඩාවේ අපි අඩු බාන තියෙන නිසා අපි ඔක සීල් කරලා අපි යනවා. ඉදිරියේදී උසාවි නඩු දෙන්නාට පස්සේ උසාවින් තීන්දුව අනුව අපි කටයුතු කරනවා.
පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන කාරක සභාවක් හමුවට ඕනෑම අයකු කැඳවීමට බලය තිබෙන බව හිටපු විගණකාධිපති සරත් මායදුනේ මහතා පවසනවා. ITN තීරණය සජීවව දේශපාලන වැඩසටහන සමග එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් මෙවැනි විශේෂ කරුණක් සම්බන්ධ තීරීම් කාරක සභාවක් ඉදිරියේ ජනාධිපතිවරයා කැඳවන්න බලයක් තියෙනවද? තීරීම් කාරක සභාවට බලය පැවරීම එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවර නියෝග යට. ස්ථාවර නියෝග පනවල තියෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 ව්‍යවස්ථාව යටතේ තියෙන බලය උඩ. ඒ යටතේ පාර්ලිමේන්තුවට යථාපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන විධිවිධාන තමයි මේක පෙන්නලා තියෙන්නේ. කාරක සභාවට ලැබිලා තියෙන කාර්ය මොකද්ද කියන එක පාර්ලිමේන්තුවේ තීරණයක් අරගෙන තියෙනවා මොකද්ද කියලා. මුළු පාර්ලිමේන්තුවම පොදුවේ හැම පක්ෂ විපක්ෂ කණ්ඩායමක්ම ඒකමතිකව තමයි මේ තීරීම් කාරක සභාවට බල ගන්නලා තියෙන්නේ. ඒ බල ගැනීම තුළ තැනැත්තන් කැඳවීම පිළිබඳව මම දැක්ක හැටියට කිසිම සීමාවක් නැහැ. තැනැත්තන් කියලා කිව්වහම ජනාධිපතිතුමා ආйти නැත්නම් ජනාධිපතිතුමා හැර කියලා කියනවා. එහෙම නැත්නම් ඕනම කෙනෙක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවට බලය තියෙනවා. 2030 වසර දක්වා ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. දුම්බල සූරේ ප්‍රදේශයේ සමෘද්ධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට එක්වෙමුනේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පවුල් ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ උඩුබතාව ප්‍රදේශයේ පවුල් 1121කට සමෘද්ධි හිමිකම් ලබා දීමට කටයුතු කෙරුණා. විමල් වේරවාස මහත්මයා මේ දවස්වල කියන්නේ අපි ඇමරිකාවට මේ රට විකුණන්න හදනවා කියලා. ඔය කතන්දරයේ ඓතිහාසිකම මේක ආදියෝගෙමු කාරණයක්. අපි ඇමරිකාවට විකුණනෝයි කිය කියා ඒගොල්ලෝ උත්සාහ කරනවා ඇමරිකාවේ පුරවැසිභාවයේ තියෙන ආදියෝ ජනාධිපති කරන්න. අපි කියන්න ඕනේ. ඔන්න ඇමරිකන් කාර්යයක් ජනාධිපති කරලා ලංකාව ඇමරිකාවට විකුණන්න හදනවා කියලා. ඉතින් හොඳට මතක තියාගන්න. අපිත් අනිවාර්යෙන් කාටද දිනන්න පුළුවන් මේ දිනන්න පුළුවන් අපේක්ෂකය තමයි 2019 ජනාධිපති අපේක්ෂකය බවට පත් කරන්නේ. ඒ අපේක්ෂකය ආපුවම ඔය රාජපක්ෂවරුන්ට දුවන්න තමයි වෙන්නේ. අනිවාර්යෙන් 2020 30 වෙනකම් එක්සත් ජාතිපක්ෂ ජනාධිපති බවට පත් වෙනවා. මහා සංගරත්නයට උපහාර බෙදීම සඳහා බුදුපුත් සුරක්ෂා නමින් සෞඛ්‍යවරණයක් හඳුන්වා දෙන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ ශාසනන බුදුපුත්‍රයන් අරස කරන්න අපි රක්ෂණ ක්‍රමයක් මේ මාසේ ජූනි 26 අවසර 3ට අපි අග්‍රමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් කදනවය තුල ඔක්කොම ජනතුමා ආශිංසනේ අපි මේ රක්ෂණ ක්‍රමය ආරම්භ කළා. මේකට ලැබෙන්නේ නැති දවල් අංශ දෙකක් ඉන්නවා. පොඩි අධ්‍යාපන ලැබෙන ස්වාමීන් වහන්සේලා ඒ සුරක්ෂකයක අධ්‍යාපන මාත්‍රම පිරිනැයි තියෙන්නේ. ඒක එතුමා කරන්නේ වැඩි පිළික ආවරණය වෙනවා. වේතනක් ලැබෙන ස්වාමීන් වහන්සේලා නෑනේ. පූජාපක්ෂය උන්වහන්සේලා නෑ. ඉතින් ඊටු සමගාම මම හිතන 35000කට යා. රක්ෂණ සමගාම එක නෙමෙයි. අපේ තියෙන මුදලක් මිලියන 800ක් විතර. පන්සලේ දායක සභාවේ රුපියල් 100 දෙන කෙනාගේ අපි ඉදිරියේදී දායකත්ව වෙන්නේ කියනවා. මේකට පින් ලබා ගන්න කියලා. සමෘද්ධිලාභීන් රටේ ජීවනාලිය බවට පත් කිරීම සඳහා ව්‍යාපෘති 20000ක් ආරම්භ කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රදේශයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එල්පිටිය මැතිවරණ කොට්ටාසයේ 1600 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ප්‍රදානය අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා වජිර අභිවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ හා විජේපාල හෙට්ටිආරච්චින මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ව්‍යාපෘති 50000ක් සැලසුම් කරනවා ඊළඟ අවුරුද්ද තුනේදී කරන්න. ව්‍යාපෘති 20000ක් අපි මේ අවුරුද්දේ කොහොම හරි පටන් ගන්න. මේ වැඩ කරගෙන යනකොටත් හරි අමාරුයි හැබැයි. සමහර සමෘද්ධි නිලධාරීන් ඉන්නවා අපිට කකුල් මාට්ටු දාලා වට්ටන්න බලාගෙන. සමහරු හිතනවා ආණ්ඩුව මාරුයි. තව මාස කීපයයි මේගොල්ලෝ ඉන්නේ. මේක නොදී ඉන්න උත්සාහ කරන. අද මේ සමෘද්ධි ගන්න තමුන්නාන්සේලා තමයි සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගවන්. තමුන්නාන්සේලා ගනුදෙනු කරු. කාටවත් බෑ තමුන්නාන්සේලාගේ සමෘද්ධිය කපන්න. අපි කවදාකවත් තමුන්නාන්සේලාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. චන්ද රැස්වීම් වලට සමෘද්ධි නිලධාරීන් ලවා ගෙන ගන්න. සත් ජාතික පක්ෂය කියන්නේ අර දවස් 52ේදී තමුන්නාන්සේලා දකින්නේ නැති කොහොමද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරලා දුන්නේ. ගෝල් ෆේස් පිට්ටනිය පිරුණා ආණ්ඩුවේ බස් වලින් CTB බස් වලින් නිකන් ඇදලා රාජපක්ෂලගේ කාලේ සමෘද්ධි ලාභින්ව ගෙනල්ලා පිරෙව්වා පිරවිල්ලක් නෙමෙයි. ඒ වගේම හැම කෙනෙක්ම මාන්සියලා වැඩ කරන්නට ඕනි. එහෙම කරොත් විතරයි 2025 වෙනකොට අපි බලාපොරොත්තු වෙන තැනට රට ගෙනියන්න පුළුවන්. රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධනපත් විශේෂාංගය දැන්
ගන්වතුරින් විනාශයට පත් වූ රත්නපුර අයගම ගඟ හරහා ඉදිකළ කම්බි පාලම වෙනුවට නව කොන්ක්‍රීට් පාලමේ ඉදිකිරීම කටයුතු මෙවන විටත් අවසන් වෙමින් පවතිනවා. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ මෙය ඉදිකෙරෙන්නේ. මීටර් 45ක් දිග මෙම පාලම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 600ක්. දුම්බල හේන කවිච්චි කන්ද කන්දේ වත්ත අතුකෝරල ගොඩ ආදී ගම්මාන රසක ජනතාවට මෙමගින් සෙත සැලසෙනවා. ගම්මාන කීපයටම යන්න මේ පාලම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම හරි මේ අපිට හරි ආරම්භරයි මේ වගේ මහා ව්‍යාපෘතියක් අපේ ගමට මේ පාසුණෙක් ගැන. අපි මේ පාලම විශාල ගම් වතුරක් වෙනවා කඩාගෙන ගියා. එයින් පස්සේ අපි සෑහෙන දුකක් වින්දා ඒගොඩ මේගොඩ යන්න විදිහ අපිට මේ පාලම ඇත්තටම සම්පතක් වටිනාකම කියා ගන්න තේරෙන්නේ. හදවත් යාකරන රන්මාවත් වැඩසටහන යටතේ ගොඩවෙල නුන්ගහයාය මුන්හෙන් තැන්න හරහවන නව මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20ක් දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පැවති පටු මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මාර්ගයේ ඉදිකළ දුන්න අපේ මන්ත්‍රීතුමාලටත් මම ගොඩාක් ස්තුතිවන්තයි. පාර සකස් කර දීම පිළිබඳව අපි රජයටත් අපේ ගරු අමාත්‍යතුමාටත් මේකට ප්‍රමුඛස්ථානය දීලා නිතරම මේ පාර ගැන දැනුවත් කරපු ඒ මන්ත්‍රීවරුන්ටත් අපගේ අවංක ආදරය ස්තුතිය අනිවාර්යයෙන්ම පුද කරන්න ඕන. මතුගම අලුබෝගහවත්ත මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියටපත් කිරුණේ එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් පින්නකොට මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ වැයකළ මුදල රුපියල් ලක්ෂ 15ක් ප්‍රදේශයේ පවුල් රැසකට මෙමකින් සෙත සැලසෙනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ කලුතර කලමුල ප්‍රදේශයේ මාර්ග දෙකක් සංවර්ධනය කිරීමට පියවර ගැනුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාගේ මූලිකත්වයෙන්ුයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ අනුව කලමුල්ල ෆාතිමා මාර්ගය ලක්ෂ 18ක වේදමින් තාර අතුරා සංවර්ධනය කෙරුණා. කලමුල්ල සිරිසර මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් ලක්ෂ 4ක වේදමින්. මෙමකින් ප්‍රදේශීය පවුල් සියයකට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනවා. වැලිමඩ විදුරුපොළ වක්කුබුර මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. විදුරුපොළ රජකඳුරු වෙල වක්කුබුර ආදී ප්‍රදේශ රැසක ජනතාවගේ ප්‍රවාහන ගැටළු රැසකට මෙමකින් විසඳුම් හිමිවනවා. ඒ වෙනුවෙන් අපි මේ රජයට මේ ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව මේ කාර්ය කර දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ කුසි මාර්ගය වගේම අනිකු ගම්මාන වලට යන මාර්ගය සියලු දේවල් සංවර්ධනය කරන්න සෑහෙන මුදලක් වෙන් කරලා තියෙයි. ඒක රටට ඒ වගේම මේ ජනතාවට ලොකු වැදගත්කමක් එනවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපොත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk